ප්‍රේමයෙන් පරාජිත වූවන්ට බුදු සසුන පිළිතුරක්ද? පළවෙනියෙන්ම කියන්න ඕන බුද්ධ ශාසනය කියලා කියන්නේ ඇත්තරම කියනවා නම් අනාථ මඩමක් නෙවෙයි මේක. මේක මේ අනාථ මඩම කියන වචනේ භාවිතා කරලා අගෞරවයක් කරන්න හැදුවා නෙවෙයි මම. නමුත් මේ කියන බුද්ධ දර්ශනය හෝ මේ ශාසන ප්‍රතිපදාව කියලා කියන දේ ඒ වගේ පටු වර්තයකින් තියෙන එකක් නෙවෙයි කියන එකයි මට පළවෙනියෙන්ම කියන්න ඕනකම තියෙන්නේ. ඊළඟට බුද්ධ ශාසනය තුලින් පිළිතුරු ලැබලා දෙන්නේ ඔයත්තන්ගේ තියෙන පුද්ගලීකව තියෙන එක එක ගැටලු වලට වඩා ඇත්තම කියනවා නම් සංසාරයක් පුරාවටම ආපු හෝ පවත්වාගෙන ආපු එක්තරා පුරුද්දක ඒ තියෙන කාරණාවට කියලා මම කියන්න කැමතියි. එතකොට ඒ දේ තුලින් ශාසනය තුලින් ලැබෙන උත්තරයෙන් ඒ ලැබෙන පිළිතුරෙන් සුඛිත හෝ මුදිත වෙන්නේ සැනසීමකටපත් වෙන්නේ මේ ජීවිතේ විතරක් නෙවෙයි සංසාරගතව පවත්වාගෙන ආපු ඒ රත් වෙච්ච හිතම තමයි. ඒක සංසාරයක් තුලම පවත්වව පුරුදු කරපු ක්‍රමයක් තියෙනවා නම් ওই කියන ප්‍රේමයෙන් පරාජිත වීම කියන දේ ඒ දෙයට එතකොට උත්තරයක් හම්බ වෙන්න පුළුවන්. සමහර ඇතෝ ඉන්නවා සාසනයේ ගොඩක් වෙලාවට කිට්ටු වෙන්න බලනවා ඔය වගේ ඔය ප්‍රේමයේ සම්බන්ධ කාරණාවන් වලින් නිදහස් වෙන හිතක් හදා ගන්න අන්න ඒ වගේ කාරණාවකින්. ඊට පස්සේ ගොඩක් වෙලාවට අසුභ භාවනාව වගේ තමයි වඩන්නත් පටන් ගන්න හරියයි කියලා. ඒත් එක්ක පසු කාලීනව මම දකිනවා ඒ තරමේ ප්‍රයෝජනයක් ලබා නොගත් බව. එතකොට ඇත්තම කියනවා නම් ප්‍රේමයෙන් පරාජිත වීමට උත්තරේ බුද්ධ ශාසනයේ නෙවෙයි කියලා මම කියන්න කැමති. නමුත් මේ හිත කියන දෙයට නැත්තම් හිත දුකට පරිවර්තනය වීම හෝ ඔබ දුකට පරිවර්තනය වීම කියන සාධකයට නම් බුද්ධ ශාසනය මනා පිළිතුරක් දෙනවා. බුද්ධ ශාසනය තුලින් ප්‍රේමයෙන් පරාජිත වෙච්ච කෙනෙක්ට තව ප්‍රේමයක් කරන්න වෙන කෙනෙක් හොයලා දෙන්නේ නැහනේ. ඒකෙම එකක් තියෙනවානේ. මේක තුල කියලා දෙන්නේ තමන් ස්වාධීන වෙන්න, තනියෙන් ඉන්න, ඕ පිරිසක් එක්ක කටයුතු කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න, හැම වෙලාවකම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව පවත්වන්න ආදී මේ කාරණාවල් කියලා දෙන්නේ. එතකොට මේ දේ තුල නැහැ අර ප්‍රේමයෙන් පරාජිත වෙච්ච කෙනාට ප්‍රේමයක් හදලා දෙනවා කියන ඒ වගේ උත්තරයක් නම් මෙතන නැහැ ඇත්තටම කිව්වොත් එහෙම. නමුත් තමන්ගේ හිත දුකටපත් කරගත්ත සාධකයන් ටික කාරණාවල් ටික හඳුනා ගන්න නම් ධර්මයේ උදව් කරනවා. ධර්මයේ කියලා දෙනවා. ඒ දේ හඳුනාගත්තොත්, ඒ දේ තේරුම් බේරුම් ඇති කරගත්තොත්, ඒ කියන විදිහේ දුකක් හදා ගන්න වෙන තත්වයෙන් හිත නිදහස් කර ගන්න පුළුවන් කමක් තියෙනවා. මේකින්ද නම් ධර්මයේ ඇසුරු කරන එක, ධර්මයේ පිළිපදින එක ඇත්තටම වටිනාකමක් තියෙනවා. වටිනවා කියලා කියන්න කැමතියි. ඒකයි ඔය බටහිර රටවල් වල ඇත්තම කිව්වොත් එහෙම ඒතෝ ශාසනයට එන්නේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන. ඉතින් ටික දවසකින් එයාලා ඒ කරදරෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා හිත හදාගත්තට පස්සේ ඊළඟට ශාසනයෙන් යනවා. තායිලන්තේ කියන රටේ තෝයි කියන කාරණාව ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් කොහොම නමුත් මේකේ පැති ගණනාවක් තියෙනවා. එතින් බලනකොට කෙසේ හෝ වේවා බුද්ධ දර්ශනය තුලින් කියලා දෙන්නේ සංසාරගතව තියෙන ගැටලුවට උත්තරයක් බව තමයි මට මතක් කරන්න ඕනකම තියෙන්නේ.